අපි අද පූරි හදමු පූරියකට ඕනේ රුලන් 1 කප් එකට ගන්න ගත්තා මම ඒ කප් එකෙම අමු පාන් පිටි ගන්න ඕනේ ඒ කප් එකෙම දෙකක් ඕනේ තේ මේ ඕන සෝල්ට් දාමු ඊට පස්සේ පොල් තෙල් ඕනේ ඉතරයි අපිට පූරි හදන්න ඕන බඩු ටික අපි ඉස්සෙල්ලා රුලන් ටිකක් දාලා කප් එකට මේ මොනාරි ලිංගවගල හදන රොටි හදන වාජන වගේ එකක් අරන් ඒකට රුලන් ටිකක් දාන්න ඊට පස්සේ ඒ කප් එකෙම දෙකක් පාන් පිටි අමු පාන් පිටි තඹපු නෙමෙයි ඒ කප් එකෙම දෙකක් අරන් තියෙනවා ඒකත් දාලා ඕන සෝල්ට් එකක් අපි දාමු දාන්න පස්සේ හොඳට ඒ තුනම ඉස්සලා ගලවන් කරලා පස්සේ අපි අම් නිකම් ඇල් වතුරකින් තමයි රොටි හදන්න පදමකට හොඳට ගලවන් කරලා ගන්න ඕනේ දැන් මම තුනම දාලා හොඳට ගලවන් කරලා තියෙන්නේ ඊට පස්සේ වතුර දාලා අපි රොටි පදමකට ගමු කරි ලේසි චුට්ටක් ඒ වෙලාවම හදන්න පස්සෙත් අපිට දාන්න පුළුවන් තෙල් වලට එනට විනාඩි 20ක් කර 25 හරි අපි තිබ්බොත් තමයි මාර සොෆ්ට් එකට එන්නේ නැත්නම් ඒ වෙලාවම හදන්න පුළුවන් දැන් රොටි පදමට මම ඔක්කොම අරන් තියෙන්නේ වාජනෙට තියෙන ඔක්කොම පිටි අල්ලන්නේ නැතුව ඔක්කොම එන්න ඕනේ ඊට පස්සේ ඒකට පොල් තෙල් චුට්ටක් දාලා වතුර දාපු රෙදි මේ තේමපු රෙදි එක අමු මේනින් මම කෑරිකන් රෙදි තිබ්බා ඒක උඩින් තියලා විනාඩි 20ක් 25ක් පැත්තට තියලා තමයි මම අරන් හදන්නේ ඕගොල්ලෝ ඒ වෙලාවම හැදුවොත් ඒක රසට එනවා එනට මේ ගොඩාක් සොෆ්ට් වෙන්නේ ඒ වගේ තියලා ගත්තොත් තමයි දැන් හොඳට මේ සොෆ්ට් වෙලා තියෙනවා බලන්නකෝ අපි හදන්නේ ටේස්ට් එක එන්නේ හොඳට අපි ගලවම් කරන ඕනේ සෝල්ට් ඒවා ඔක්කොටම හරි ගානට එන්න ඕනේ මම රොටි පදමට ඔක්කොම අරන් දැන් පොල් තෙල් දානවා පොල් තෙල් දාලා මේ අමුරෙද් මේ කැරිකන් රෙදි එකෙන් මේ තෙමපු කැරිකන් රෙදි එක උඩින් කියලා පස්සේ අරන් හදනකොට අපි බලමු දැන් ඔයගලටම පේනවා කොච්චර සොෆ්ට් විදියට තියෙනවද කියලා අල්ලනකොටත් මාර සොෆ්ට් එක තියෙන්නේ හරි ලේසි මේ බලනකොට ඔයගලට මේ අමාරු වගේ තිබ්බට හදනකොට මාර ලේසියකට හදන්න පුළුවන් ඔයගල හදලා බලලා මට කමෙන්ට් එකෙන් කියන්න කොච්චර රසට ආවද කියලා පදම හරි ඒ පදමට ආවන් පස්සේ අපි දැන් තියලා මේ හදන්න තියෙන විනාඩි 20 හරි 25 භාගයක් තිබුණොත් කමන්නේ මම දැන් තෙමපු රෙදි එකෙන් හොඳට වහලා විනාඩි 20ක් හරි පැත්තට තියලා තමයි මම හදන්න යන්නේ දැන් එකකින් අරන් බලන්නකෝ මම මේ පොඩි ප්ලේට් එකක් යට දාලා තමයි රොටි විදියට හදන්නේ ඕගලම් බෝඩ් එකක් මොනාරි තියෙනවනේ ඒක උඩින් දාලා මේ රෝලර් එකකින් රෝල් කරලා මොනාරි කටරයකින් කපන්න මම දැන් ගත්ත කප් එකෙම තමයි කපන්න හදන්නේ හදලා පැත්තට ගොඩාක් ඔක්කොම තියලා ඊට පස්සේ තෙල් එකට දාන්න විතරයි තියෙන්නේ තෙල් එක ඊට පස්සේ මේ ලිපෙන් තියලා අපි එක එකක් දාලා ගන්න හිතන්නේ මේ දැන් මම මේ රොටි විදියට තට්ටු කරලා දැන් ගත්ත කප් එකම මේ ගන්නවා කපලා දැන් මේ විදියම ඔයගොල්ලෝ හදලා පැතර තියන්න. නැත්තම් වෙලාව නටක් කාලා පූරි හදන්න පුළුවන්. ඒ නිසා මේ විදිය කපල වෙනම වාජනයකට දාන්න පස්සේ තෙල් ලිපි තිබන්න හොඳයි. මම ලිපි තෙල් එක තිබ්බා. මම වැඩිය ලොකුවට දැම්ම නෑ තෙල් ගොඩාක් දැම්ම මේ තෙල් තුරන්නේ නෑ. චුට්ටක් ඇති එනට ඒක සම්පූර්ණම ඇතුළ වෙනකන් තෙල් දාන්න ඕනේ මම මෙච්චර හදන්න මට මේ මෙච්චර තෙල් එක ඇති දැන් මම මේක දැම්මම්බස නිකාම උඩට එනවා නිකම් උඩට නිකම් සොෆ්ට් විදියට එනවා බෝල් වගේ එනට මේ කැන්දෙන් චුට්ටක් තද කරලා ගන්නකොට තමයි පිම්පිලා එන්නේ හොඳටම නැත්තම් චුට්ටක් අඩුයින් තමයි එන්නේ ඒ නිසා ඔයගල කැන්දෙන් ටක් කරලා එක පාරම නෙමේ තෙල් එකට දාලා චුට්ට වෙලාම්බස ඇතුළ දාලා ප්‍රෙස් කරලා ගන්න ඊට පස්සේ මේ විදියම හොඳට පිම්පිලා එනවා හරි ලේසි බලනකොට මේ අමාරු වගේ තිබ්බට හරි ලේසි හදලා බලන්නකෝ මේකත් එක්ක අල කරි නැත්තම් සම්බෝල් පරිප්පු ඒවත් එක්ක කන්න පුළුවන් දැන් අද අපි රෑ කෑමකටද මේක හදන්නේ හරි රසයි බබාල හරි කැමතින් කනවා උදේටත් හොඳයි දැන් මේක නිකාම දැම්මොත් එනවා එනට මම කියපු විදියටම හැඳින් ප්‍රෙස් කරන්න ඊට පස්සේ සම්පූර්ණම හොඳට උඩට ඇවිල්ලා හරි ලස්සනට එනවා මේ පූරි ටික
ඔතන පේනවනේ උඩට පිම්බිලා ඉන්න එක ඒ විදියම එනවා. දැන් ඉතුරු ඔක්කොම අපි හදන්න පස්සේ ඉතුරු එක බලන්න ඊළඟ වීඩියෝ එකේ අපි තව කෑමත් එක මම පෙන්නන්න ඕගලන්ට. මේ විදිය හදලා රස බලලා මට කමෙන්ට් එකෙන් දාන්න. මේකේ පොඩි කටියට මිනි පූරි කියලා හදලා තියෙනවා. ඔයගලන් රස බලලා මට කමෙන්ට් එකෙන් කොහොමද තිබ්බා කියලා කියන්න. Talk about, I'm gonna be better, better than you thought. I promise I won't jealous, you don't deserve it all.